ಕಥೆಯ ನುಸುನ ಪಾರಂಪರಿಕ ಯಂತ್ರ ಮಂತ್ರ ಗುರುಕಂ ඒ වගේ තමයි ඒ අදුරන් කියන්නේ ඒ වරම් මාලාවක් ඥාති මාලාවක් තුල ඉන්න එක නෙමෙයි
චන්ද සාස්ත්‍ර තුල ඉන්නයි අනිවාර්යයෙන්. අදුරාලේ විසුණු මුලා වෙලා ඉන්නවා. මේ අදුරා කියන්නේ වරම් ඥාත්ලාභය කොට. අදුරෙකු කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා නම් බුද්ධ වංශ සකල කුලෙත් පඬිත කන් නැති අය ගුරේ නිෂ්ඨ නිතික නිත දවමරණ නිසි අදුරක් නේ ගැප්පේ. මෙවන් රෝග නිසි එකනේ මේ වගේ යහමත් දුවොත් නිසි බබලනා කරුවොත් මේ වගේ යාගයක්. ඔක කවියෙන් කියනවා ඔක පාළි. අපේ භාෂාවට වෙන් කළ ඔක පාළි භාෂාවට හරවලා තියෙන කවියෙන් තමයි ඒකට පැහැදිලි වෙන්නේ. සුද්ධ වංශ සකල කුලෙත් පඬිත කන් නැති අය දුරේ සුද්ධ ලෙසට ඇවිත් මෙරඟ යට කරනා මේ අදුරේ. සුද්ධ ලෙසට මල් යහනක් සදා කරන යාගයට සුද්ධ ලෙසට ඇදුරු වෙවිත් කරා යාග ඉසිවර ලෙස. ඉසිවර කියලා ආශ්‍රය කළ දෙන්නේ ඉසිවර නම් බමුණන් විසින් මන්ත්‍රක්ෂයක් නම කෝටියක් සහිතව මන්ත්‍රක්ෂ නමක් සහිතව මේ ලංකාදීපයට එනකොට මන්ත්‍ර නම් තොටු කරට මාත්‍රක්ෂ දුනා විගසට කියලා මේ ස්ථාන වලට ගොඩ බැස්සර පස්සේ මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ අපි ස්ථාන වලින් එල්ල දිනවා. අපි මේකට එන්න කලින් යක්ෂනාග දේව කියලා මේ ගෝත්‍ර කුලයක් තියෙනවා. කාලෙක රාවණ පිළපතරත් අනුව මේ රාවණ මන්ත්‍ර කියන එක පාරම්පරික ඇදුරුගා කියලා තියෙනවා. එතකොට දේශ රටේ සිට ආපු මන්ත්‍ර වලට මේ රාවණ මන්ත්‍ර වලටත් එක්කාසු වුණාට පස්සේ මේ වරම් කියන ශාස්ත්‍රය අපේ කියන එක නම් මේ ඇදුරු ශාස්ත්‍රය තුල නෑ. ඇදුරා වත කියලා දෙයක් තියෙනවා. ඇදුරා අඳින්න ඕන කේලලක් තියෙනවා. ඇදුරා නාන්න ඕන වෙලාවක් තියෙනවා. ඇදුරා ඉන්න ඕන විලයක් තියෙනවා. මේ යහනත් තෝරා හදන්න ඕන දෙයක් කවියෙන් සෑල්ලෙන් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ශාන්ති කර්මයක් කරොත් මේ ගිහි ස්ථානවල වලට දරාට පස්සේ මේ ශාන්ති සුවසේ ශාන්ති කර්මයක් වෙනවා කියන්නේ. ඒ ශාන්ති කර්මයක් කරොත් මේ නොපරණ දේවල් එක්ක කරන්නා වූ මේ ශාන්ති කර්මයක් පේන්නේ නැතුව කරන්නේ දැන් මේගොල්ලෝ පේන්නේ නැහැ අපිට පේන්නේ නැහැ මෙතුමාට තමයි මේ ස්ථානේ අඳුන් කියන එක හැමෝටම පේන්නේ. අඳුන කියන එක බලනවා නම් ඒක නිසියාකාරව පේ වෙනවා. ඒ විදිහට පේ වෙලා ඒ කරන්නා වූ යාග සොම් ශාන්ති කර්මයට මෙතුමා උමුකරණය කරන්නා වූ දෙයට ඔබතුමාට යම් විශේෂයක් වුණා නම් ඔබතුමා ඇවිල්ලා දින අදි ස්තුති කරන්න. ඉතින් ඒක බොහොම සතුටුයි. අද කාලේ වැඩක් කරගත්තට පස්සේ එන්නේ ආයෙ මොකද කියන්නේ අනේ වැඩේ නම් මෙහෙමයි කියනවා වැඩේ හරි ගියත් කියන්නේ මෙහෙමයි කියලා තමයි කියන කාලයක් උදා වෙලා තියෙනකට. ඉතින් දැන් අර මම්මුලා වෙලා දිනවා පෙර 10ක් 15ක් ගණන්ලා ගහලා මෙතන පොඩ්ඩක් ඔළුව හොල්ලලා අර ගෝලක් අර කොලා ඉතින් එහෙම යන පිළිතුරුත් තියෙනවා. දැන් අපිටත් වෙලා තියෙනවා සමාන ස්ථාන වලට කොට යන්න මේ බෙරවාදන ශිල්පීන් වශයෙන්. ඒ සමහර වෙලාවට අපිවත් දානවා ඔය චැනල් වලට අර වට මෙයාට දාලා ඉතින් මෙහෙමයි නිසි අතුරු තොයේ ශාන්ති කර්මය කියන්නේ මේකයි. වරම් තොයේ කියලා දෙයක් නැහැ හැදිච්ච දා සම්මතේ නැහැ. ඉතින් අපි මේ මුස්කොල පුත්තරිගේ උපකරණ තුල මොන දැනද කියොත් සම්විදී මූණක් හදනවා නම් දෙයක් හදනවා නම් දෙලේ උත්පත්තියක් තියෙනවා. යහනක් කරනවා යහන් උත්පත්තියක් තියෙනවා. ඇදුරු කියනවා නම් ඇදුරාට උත්පත්තියක් තියෙනවා. ඇදුරාට පාරම්පරික දේවාලයක් තියෙනවා. ඇදුරාට උරුමයක් තියෙනවා. උරුමෙන් ආපු දේවාල ස්ථානයට අනුව ඉන්නා වූ මන්ත්‍ර ශාස්ත්‍රයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සහිතව ඉන්නා වූ පිරිසක් එක්කම වෙලා කරන්නා වූ යන ශාන්ති කර්මයේ සුභසේ ශාන්ති කර්මයක් වෙන්නේ කියලා මෙතුමල්ලාගෙන් මා විසින් ගත්ත පඳුර. දැන් ඉතින් මේගොල්ලෝ මම නිකන් යන දෙන්නේ නැහැ. ඉතින් අපි ඉතින් කියමනක් කරලා මේ ස්ථානයේ මෙතනින් පස්සේ යාගයට යන්නයි තියෙන්නේ. කාලේ වෙලා යන්නේ. Bye.